දවසේ පිළිසඳර අපි පටන් ගමු අද අපිට මුණ ගැහෙන්නේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අයබන් සුබෝදයසනක් සුබෝදයසනක් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමුතිවරයෙක් හිම මුණ ගැහුණාම අපි කතා කරන්නේ දේශපාලනික කාරණා රටේට වැදගත් වෙන ජාතික ප්‍රශ්න මේ ආදී පිළිබඳ කාරණා මම ඒ ඔක්කොම පැත්තක තියලා අහන්න කැමති ක්‍රිකට් වලට කැමතිද ඇත්තටම හැම ක්‍රීඩාවකටම කැමති ක්‍රිකට් වලටත් විශේෂ කැමැත්තක් තියෙනවා මොකද අපි ජාත්‍යන්තරයට මේ රට ගෙනිච්චේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක එහෙනම් ඒ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැතුවට මගේ ලොකු ආසාවක් තියෙනවා ඒක මං හිතන්නේ ඔබතුමාට දැනෙන්නත් ඇති අයි මං එහෙම ඇහුවේ කියලා විශේෂ දවසක් වෙනවා ඔව් අද අවුරුදු 25ක් වෙනවා අපේ මතකද ඒ ජයග්‍රහණේ මතකද අපි මම විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව නරඹලා නරඹන්න වැඩි කාලයක් ගත කරපු කෙනෙක් නෙමෙයි නමුත් ඒ ලෝක කුසලානේ අපි නරඹුවා ඒ නරඹුවා නරඹලා අපි ඒක විශාල සතුටක් අපි ලැබුවා ඒ සතුට අදත් ඒ වගේම අපි මේ රෝම කූප පවා දැනෙන සංවේදී කාරණාවක් අපි ඇත්තටම රටක් හැටියට ලොකු ආඩම්බරයක් ලැබුවා ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා එදා ඒ අපේ ක්‍රිකට් කණ්ඩායම පුහුණුකරු ඇතුළු සියලු දෙනාට අවුරුදු 25කට කලින් මේ රටට ගෙනල්ලා දුන්න ගෞරවයට ඒ වගේම ගෞරවයක් ඊට පහු පස්සේ වර්ල්ඩ් කප් එකෙත් අපේ තිබ්බ අපි රට පුරා දැමැන්ත තිර දාලා අපි සූදානම් වුණා ඔබට මතක ඇති ඒ දෙවෙනි වතාවට අපි ලෝක අපේ සූරතාවයට අපි සහ මං හිතන්නේ ඉන්දියාවයි අපි තමයි අවසාන වටේට තේරුනේ දෙකක් අපිට අවස්ථා දෙකක් ආවා ඒ අවස්ථාව අපිට බොහොම අඩුවෙන් අඩු අවස්ථාවකින් තමයි අපිට ගිලිහුණේ නැත්නම් අපි ඒත් විශ්වාස කරන ඒ වතාවෙත් හිටියේ අපිට හොඳ කණ්ඩායමක් අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන මං හිතන්නේ අපිට විචාරය කරන්න දේශපාලඥයෙක් හැටියට මම යන්නේ නැහැ නමුත් වෙනස් විය යුතු තැන් වෙනස් කරන්න මං හිතනවා අපිට හොඳ අමාත්‍යවරයෙක් ලැබිලා තියෙනවා අපි අමාත්‍යතුමාට ආශිර්වාද කරනවා කඩිනමින් දැන් අපේ ලෙජන්ඩ්ස්ලා පෙන්නුවා වැඩ පෙන්නමින් ඉන්නවා අපි අපේ කණ්ඩායමට හැකි ඉක්මනින් ඔබේ වගකීම සඳහා මහන්සි වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් ඔබතුමා ඔය කියනකොට මතකෙට නැගෙන්නේ ඇත්තටම ක්‍රිකට් නොබලපු අයත් ක්‍රිකට් බැලුවා. ඒ අවසන් තරග ටික වෙනකොට ලෝක කුසලානේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා මේ හැමෝම රූපවාහිනී තිරේ වටේ එකතු වෙන්න හේතුවක් වුණා ඒ අපේ ක්‍රිකට් වීරුවන්ගේ සුවිශේෂ දක්ෂතා. අපිට කොච්චර කතා කරත් ඒ සතුට කියලා නිම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ කොතෙක්වත් කතා කරන්න පුළුවන් අපි ඔබ ඒ අතරේ හොඳ තැනකට අරගෙනත් ආවා මේ අලුතෙන් පත්වෙච්ච ක්‍රීඩා අමාත්‍යවරයාටත් ලොකු අභියෝගයක් එක පැත්තකින් ක්‍රිකට් ගැන ගත්තොත් එහෙම ලංකාවේ අනිකුත් ක්‍රීඩා කොච්චර තිබුණත් ක්‍රිකට් වලට තමයි වැඩි ආකර්ෂණයක් තියෙන්නේ ඉතින් ඒ නිසා යලි ඔය අපි දකින මේ ලෙජන්ඩ්ස් වගේ තරගවල එදා විරුවන්ගේ තරගවල දකින උද්‍යෝගී බව නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් තුල ඇති කිරීම සඳහා කටයුතු කිරීම කරේ අපි දකින උතුමයන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමිනුත් ඉන්නවා ක්‍රීඩාවට සම්බන්ධයම සම්බන්ධ කරගෙන අපි එතනින් එමු ඉදිරියට දැන් මම කියවනේ ආරම්භයේදීත් මේ දේශපාලන චීකු එක කතා කරන්න ඕනේ දේශපාලනයේ පිළිබඳව හැබැයි පටන් ගත්තේ ක්‍රිකට් වලින් අද විශේෂ දවසක් වෙන නිසා දේශපාලනයත් ක්‍රීඩාවක් වගේ කියලා වෙලාවකට සමහරු කියනවා. ඔබතුමාටත් ඔය කතාව ඇහිලා ඇති චෝදනාත් නැගිලා ඇති. එහෙම කියන්නේ හේතුත් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ ගත්තහම පත්‍රයක් ගත්තහම බොහෝ වෙලාවට දේශපාලනය පිළිබඳව කතා කරන්න වෙලා තියෙන මන්ත්‍රීතුමනි ප්‍රශ්න අරගෙනයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. හොඳින් ක්‍රියාත්මක වෙන කටයුතු වලට වඩා අඩුපාඩු ගැටළු පිළිබඳව තමයි කතා කරන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතරේ රටේ මේ වෙද්දී සහල් හිඟයක් ඇතිවේවි කියලා දැනට තොරතුරු තිබෙනවා ඇති වෙමින් තිබෙනවා ගෑස් හිඟයක් ඇති වී ඇති බවට තොරතුරු තිබෙනවා එතකොට මේ ගෑස් පිළි ඉහළ නැංවීම පිළිබඳව සෑහෙන කතා බහක් සාකච්ඡාවක් තිබෙනවා දැන් සහල් ගැන කතා කරොත් මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා කියනවා ගබඩා කඩලා හරි හාල් දෙනවා ජනතාවට කියලා ඒ කියන්න වෙලා තින්නේ එහෙම දෙයක් සිද්ධ වෙන නිසා ඉතින් මේක පාලනය කර ගැනීම රජයක කාර්යභාරයක් වෙනවා ඒ නිසා ඇතැම් දෙනා කියනවා රජය අපොහොසත් වෙලා තිබෙනවා මේවවත් පාලනය කරගන්න කියලා. ඔබ මොකද කියන්නේ මේක ගැන? ඇතරම් ප්‍රගීත් අපි පහුගිය අවුරුදු
පහක කාල සීමාව දැන් අපි කාට හරි හිතෙන්න පුළුවන් මේ අපි මේ පහුගිය කාලේ චෝදනා කරනවා කියලා. නමුත් ගොවියා සම්පූර්ණම අකර්මණ්‍ය කරා. ඒකට හේතුව ගොවීන්ට පොහොර ටික ලබා දෙන වැඩපිළිවෙල හරියට කළේ නැහැ. ඒ වගේම ඒ ගත්ත වී අඩවි මණ්ඩලයෙන් ගත්ත වී ටික ගෙනහිලා ඔබට මතක ඇති මත්තල ගබඩා කරා. නොඑක් විදිහේ ඒ කෘෂිකර්මාන්තය පිළිබඳව හැඟීමක් ගෞරවයක් අපි දෙන්න ඕනි රටේ ජනතාවට. එතකොට තමයි අපි ඔබට මතක ඇති යුද්ධය අපි අවුරුදු 30ක් 30 තිබ්බ යුද්ධය අපි දවසින් දවස මිනිසුන්ගේ ලේවලට කාවැද්දුවා. ඒ මාධ්‍ය හරහා අපි විවිධ වැඩසටහන් තුලින් අපි ජනතාවට ඒ දැනුවත් කිරීම තුළ ජනතාව මේ යුද්ධය ඒ වෙලාවේ තමන්ගේ කරගෙන රටේ සියලු දෙනා එකතු වෙලා මොන ප්‍රශ්න ගැටලු ආවත් ඒ වෙලාවේ යුද්ධයට සහය දුන්න රටේ සියලු ජනතාව. එහෙනම් අපි යුද්ධය නැති කරගත්තා. දැන් තියෙන්නේ ආර්ථික යුද්ධය. ආර්ථික යුද්ධය නැති කරගන්න නම් මේ කියන විවිධ මාෆියා මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවා මේ සහල් කියන්නේ ව්‍යාපාරිකයෝ 4-5 දෙනෙක් එකතු වෙලා මේ රටේ දැවැන්ත මාෆියාවක් විදිහට ගෙනියන කටයුත්තක්. දැන් මේ වෙනකොට අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා මහින්දානන්ද අලුත්ගම අමාත්‍යතුමා අද එතුමා වී අලවි මණ්ඩලයට වී මිලදී ගැනීම සාර්ථකව කරලා තියෙනවා. අපි ගොවියට හොඳ මිලක් සහතික මිලක් දුන්නා. රුපියල් 50ට මේ මිලදී ගන්නකොට 52 දක්වා වී අලවි මණ්ඩලෙන් මේ මිලදී ගත්තා. අද වෙනකොට එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මම දැක්කා මෙට්‍රික් ටොන් 20,000 සතොසටයි සම්පකාරයටයි වී අලවි මණ්ඩලෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ අපි රජයක් හැටියට අපි ජනතාවගේ පැත්තේ හිටගන්නේ. අපිට ඕනේ ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. මේ ජනතාවට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරව ගෙනියන්න. බඩු මිල අඩු කරන තැන්ට මේ රට ගෙනියන්න. හැබැයි ඒක හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. දවසින් දෙකෙන් සමහර අය බලාපොරොත්තු වෙනවා මේක මේ ක්ෂණිකව ඉන්ස්ටන්ට් 2 මිනිත් වගේ බලාපොරොත්තු. එහෙම කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. නමුත් අපි කඩිනමින් ඉතාම ඉක්මනින් මේ ජනතාවට මේ සහන ලබා දෙන්න කටයුතු කරනවා. ඒ හින්දා තමයි අපි වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. මේ වෙනකොට වාරි සෞභාග්‍ය කියලා අපි වැඩසටහනක් කරනවා. ඒ තුලින් අපි කරන්නේ සියලුම ඇලවේලි ප්‍රතිසංස්කරණය කරලා ඒ වගේම ඇනිකන් පාලම් බොකු මේ ඔක්කොම හදාගෙන කෘෂිකර්මයට අවශ්‍ය වටපිටාව අපි හදනවා. ඊළඟට මම විශේෂයෙන්ම මේ ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දේශපාලඥයෙක්. මම ප්‍රාදේශ සභාවේ සභාපතිවරු විසින් වශයෙන් ඉන්න කාලේ පුරං කුඹුරු අක්කර 700ක් වගා කළා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ. අද ඒක ශාස්ත්‍රීය වැඩසටහනට ගෞරවයක් හැටියට අධිකාරු ජනාධිපතිතුමාත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යතුමාත් අද ජාතික වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ආසනේ මගේ ආසනයට ලබා දීලා තියෙනවා. ඒ වැඩසටහනත් එක්ක අපි අති දැවැන්ත වැඩකට අත ගහලා තියෙනවා. පුරං ඔච්ච කුඹුරු අක්කර 110ක විශාල අක්කර ගානක කුඹුරක් මේ මාසයේ අග වෙනකොට අපි දින නියම කරගෙන යනවා. දැන් මේ වෙනකොට අපි ජාතික වැඩසටහන හැටියට ආරම්භ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අක්කර 110ක් වගා කරනවා කියන්නේ ප්‍රගීත් ඒක සුළුවට හිතන්න ඕනේ කාරණාවක් නෙමෙයි. අති දැවැන්ත කාර්යයක්. ඉතින් මේ වැඩපිළිවෙලත් එක්ක අපි ඉතාම ඉක්මනින් අපේ වී මේ රටට අවශ්‍ය වී ප්‍රමාණය අතිරික්තයකට වඩා මොකද අතීතයේ අපේ රටට කිව්වේ දකුණු ආසියාවේ ධාන්‍යාගාරය කියලා. ඒ විරුදාවලිය ගත්ත රට නැවතවතාවක් ඒ තැන්ට ගෙනියන වැඩසටහන් ටික අපි ක්‍රියාත්මක කරලා තිනවා. ඒ හින්දා මේ මොහොතේ යම්කිසි ක්‍රමවේදයක් මාෆියාවක් කරන්න හැදුවොත් රජයක් හැටියට අද තීන්දුව අරන් තියෙනවා. බැරිවීමකින් හෝ මිල පාලනය කරගන්න බැරි වුණත් අපි ප්‍රතිපත්තියක් තියෙනවා. අපි පිට රටවල් වලින් බණ්ඩ අප්නායනය කරන්නේ නැහැ අපේ රටේ නිෂ්පාදන. නමුත් ජනතාව පහසුතාවයට පත් කරන්න හදනවා නම් අපි ඒ ගැනත්
විමසීමෙන් ඉන්න. දැන් ඔය ඔබතුමා දිගු පැහැදිලි කිරීමක් කරා. හැබැයි ඒවැයි සමහර කාරණා පරණ කතා. වත්තල මේ මත්තල වී ගබඩා කරපුවා ඒවා පරණ කතා. ඒවැයි සම්බන්ධතා තිබෙන්නට පුළුවන්. නමුත් අලුත් රජයක් යටතේ කන්නේ කන්නේ අලුත් වෙනවානේ. එතකොට පහුගිය දැන් අපේ රටේ අවශ්‍යතාවය ගත්තොත් වාර්ෂික අවශ්‍යතාවය වී මෙට්‍රික් ටොන් මිලියන 2.45ක් වගේ වෙනවා. එතකොට පහුගිය කන්නේ පමණක් අස්වැන්න ලැබිලා තිනවා මෙට්‍රික් ටොන් මිලියන 1.8ක පමණ. අවශ්‍යතාවයට නිෂ්පාදනය තියෙනවා අස්වැන්න ලැබෙනවා. එහෙම තිබියදීත් මේ ගැටලු ඇති වෙනවා නම් පරිපාලනයේ දුර්වලතාවය කියලා. ඒ කියන්නේ මම පුන පුනා ප්‍රශ්න කරන්නේ ඒකයි මේ කාරණාව. එතකොට මේ පහුගිය කාලවලත් අපි දැක්ක ඇතැම් වෙලාවට මහා පරිමාණ මෝල් වටලනවා, මෝල් හිමියෝ සොයාගෙන යනවා. මේවා සංදර්ශනාත්මක කාරණාවලට පමණක් සීමා වුණාද කියලා ජනතාවට හිතෙන්න පුළුවන්. එන්නේ ඒකයි මම නැවත ඔබෙන් මතු කරන්නේ. මෙතනදී රජය අපොහොසත් කියලා බොහෝ දෙනා කියන්නේ ඔන්න ඔය තැන ඉඳගෙන අස්වැන්න පාළු වුණා නම් බග හානි වෙලා තිබෙනවා නම් අපිට හිතන්න පුළුවන් එතනයි මෙතන ප්‍රශ්න තියෙන්නේ කියලා. එහෙම නෑ මන්ත්‍රීතුමා. ඒකයි මෙතන තියෙන ගැටලු. ඔව් ඇත්තටම කිසිම වගාහානියක් වෙලා වාර්තා වෙලා නෑ. යම් කිසි තැන්වල වෙලා ඇති පොඩි පොඩි දේවල්. නමුත් වගාහානියක් වෙලා නැහැ. ඔය කියන අස්වැන්න ඒ නිෂ්පාදනය ඒ විදිහටම සිද්ධ වුණා එක අපි දන්නවා. එහෙනම් මේක බොරු කරන්න බෑ. මේ නිෂ්පාදනය කරපු මේ සමහර හාල් මෝල් හිමියෝ කියනවා අපි දැක්කාගෙන හිටිය මේ අවශ්‍යතාවය මේ රටේ සපුරලා නෑ දැනට කියලා. නමුත් අපි කියනවා ප්‍රගීත් ඒක තියෙනවා. ඔබතුමා නිවැරදි. ඔබතුමා කිව්ව කාරණාව හරි. නමුත් අපි මාධ්‍ය සංදර්ශන නෙමේ රජයා කැටියට ගිහිල්ලා කළේ. අපි මේ වැටලීම් කරලා මේ දේවල් හරහා අපි නොයෙක් විදිය ක්‍රමවේද අපි දැක්කා. ඒ තුළින් පහුගිය කාල සීමාවේ එක දිගටම අවසර දීලා තිබ්බා ප්‍රගීත්. ඒක ඉතාමත්ම සතුටට කාරණාවක්. මේ රටේ අපේ නිෂ්පාදන සත්ව ආහාර සඳහා යොදා ගන්න ගෙඩි ඇටේ එක පාරක් තලලා එහෙමම අලවි කරනකොට ලොකු ලාභයක් ගත්තා. ඒක ගැසට් එකකින් නැවැත්තුවා. ඒ නවත්තලා සත්ව ආහාරවලට වී නිෂ්පාදනය අලවි කරන්න දෙන්නේ නැතුව ඒක මේ ජනතාවගේ පරිභෝජනය සඳහා යොමු කරන වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. දැන් ඒ තුළින් අපි මේ වැරදි කොහෙන්ද වෙන්නේ මොනවද මේ වෙන දේවල් කියලා හඳුනගෙන අපි එකින් එක මේ වැඩසටහන් නිර්මාණය කරගෙන අපි අද වෙනකොට ක්‍රියාත්මක කරගෙන අපි ශක්තිමත් කරන්න ඕන. ප්‍රථමයෙන්ම රජයේ අවී ගබඩා ටික ශක්තිමත් කරන්න ඕන. අද ඒ කටයුත්ත ක්‍රියාත්මක වෙලා යනවා. අද තරඟයක් දෙනවා ගොවියගෙන් වී ටික ගන්න. එතනින් ගොවියත් සාර්ථක වෙනවා. එහෙම නැත්නම් වෙනදා ගොවියෝ වහබිව්වා. මේ තමන්ගේ අස්වැන්න අලවි කරගන්න බැරුව. ඒ තරම් අසරණ කරලා තිබ්බා. නමුත් අද අපි එහෙම වෙන්න තියලා නැහැ. අපි මේ සියලු නිෂ්පාදන අපි මිලදී ගන්නවා රජයෙන්. ඒ අරගෙන පාලන මිලක් යටතේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල කරන අපි මේ අවුරුදු කන්නේ අප්‍රියල් මාසේ ජනතාවට සහනදායි මිලට හාල් දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අද කතා බහ කරමින් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මැතිතුමන් එක්ක. විශේෂයෙන් අපි මුල් මිනිත්තු කිහිපයේදී වැඩිපුර අවධානයක් යොමු කරේ මේ සහල් හිඟයක් තිබෙනවා කියන කතාවක් තිබෙනවා සහ ඒට හේතු වෙන්නේ මොනවාද කියන එක පිළිබඳව සහ නිෂ්පාදනයේ අඩුවක් නැහැ නේද කියන එකයි මා අවසාන වශයෙන් එතුමන්ගෙන් විමසපු කාරණාව. ගෑස් ගැනත් අපි මුලින් අවධානය යොමු කළා. ඒ ගැන කතා කරන්න තරම් වෙලාවක් වෙන් කරගන්න බැරි වුණත් අපි දන්න තත්ත්වය තමයි ගෑස් මිල වැඩි කරන්නේ ලිමක් කරලා තියෙනවා කියන එක අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව කටයුතු කරන්නේ කොහොමද කියලා. මේ වී ගොවිතැන ගැන කතා කරපු නිසා සමස්ත කෘෂි කර්මාන්තය ගැන මන්ත්‍රීතුමනි අපි කතා කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. මොනවද රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග කෘෂි කර්මාන්තය නැංවීම සඳහා මේ රටේ කියන එක පිළිබඳව? ඔව් ඇතනම් ප්‍රගීත් මේක විශේෂයෙන්ම අපි සමස්ත ජනතාවට කෘෂිකර්මයේ නියැලලා ඉන්න ජනතාවට දෙන්න ඕනේ පණිවිඩයක්. ඒ අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපි ජාතික ප්‍රතිපත්තියක් හැටියට අධිකාර ජනාධිපතිතුමාගේ සංකල්පයකට අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අද අපේ රාජ්‍ය අමාත්‍යවරු සියලු දෙනා මේ වෙනුවෙන් වැඩසටහන් සකස් කරලා අපි ගමින් ගමට ප්‍රදේශින් ප්‍රදේශයට යනවා. ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහනත් එක්ක ගමින් ගමට යනවා වගේම ප්‍රගීත් අපේ අමාත්‍යවරු ටිකත් වෙනම යනවා.
අපි ඒ ගිහිල්ලා ජනතාව දැනුවත් කරන වැඩසටහන් ගොඩක් වෙලාවට මේක ගමේ ජනතාව දන්නේ නැහැ. සුළු අපනායන භෝග මේ රටට ගෙන්වීම සම්පූර්ණයෙන් අපි තහනම් කරලා තියෙනවා. ඒ වගේම අද කහ ඉඟුරු ගම්මිරිස් කුරුඳු මේ සියලුම දේවල් වලට අපි රජයෙන් ආධාර අනුග්‍රහය දෙන්න පටන් අරන් තිනවා. කහ අක්කරයකට රුපියල් 90,000ක ඩොනේෂන් එකක් දෙනවා. මුදලක්. ඒක ආපහු ගන්න ණයක් නෙමෙයි. ඒ වගේම ඉඟුරු ගම්මිරිස් කුරුඳු මේ සියල්ලටම අපි ඒ යගේ පැල ලබා දෙන වැඩසටහන සහ ආධාර ඒකම මේ සෑම වගාවකටම ජල පහසුකම් ලබා දෙන්න වෙනම මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ වගේම පොල් තේ රබර් තේ මේ දේවල් වලට වෙනම මුදල් ලබා දෙනවා. පොල් සඳහා මුදල් ආධාර මුදල් ලබා දෙනවා. ඒ වගේම පොල් නිෂ්පාදනය වැඩි කරන්න මේ අයට අවශ්‍ය පොහොර ලබා දෙන්න. ඒ වගේම සමහරවිට මම කාරණාවක් එකතු කරන්නත් කැමතියි ඔබේ අදහස් දක්වන්න. පොල් ගස් කැපීමේ තහනමක් පැනවීම පිළිබඳවත් දැන් අවධානය යොමු කොස් දෙනි මේ ආදී ශාක වගේම මේ පොල් කියන ගහ කපන්න බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒක නිකන් කපන්න දෙන්නේ නැහැ. මොකද පහුගිය කාලේ මගේ ආසනේ ප්‍රගීත් පොල් ගස් 1000 ගාණක් රුපියල් 1000ට කපාගෙන ගෙනිච්චා. ආයෝජන මණ්ඩලයක් හදන්න කියලා කෑරගල අක්කර 100 ගානක රජයේ ඉඩමේ තිබ්බ පොල් අස්වැන්න කපලා ගෙනින් විනාශ කළා. හැබැයි එකම නර්සරි එකකවත් පහුගිය අවුරුදු 5ට පොල් පැලයක් හදන්න පුළුවන් වැඩපිළිවෙලක් කරලා තිබ්බේ නැහැ. අපි දැන් මේ ඇවිල්ලා දැන් මේ වෙනකොට අපි අරුන්දික අමතුමා පොල් පැල නිෂ්පාදනය කරන්න ආරම්භ කරලා තියෙනවා. දැන් මේ අපේ තියෙන නර්සරිස් ඔක්කොගෙම දැන් පරිභෝජනයට අවශ්‍ය පොල් පැල ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම පොල් වලට විශේෂ කාරණාවක් තමයි ජලය. ජලය ලබා දෙන්න ජල නල ලබා අතුරන්නේ ඒ දේවල් වලටත් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ වගේම පොල් වගාවත් එක්ක යටිභෝග වගාවකට අවශ්‍ය ආධාර මුදල් ලබා දෙන වැඩසටහන් තියෙනවා. ඒ වගේම තේ හෙක්ටාර් 1කට ලක්ෂ 7ක රජයෙන් ආධාර දෙනවා. තේ හිටෝ ණයට දැන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. දැන් මගේ ආසනේ දොම්පේ අත්තනගල්ල මේ වගේ අපේ ආසනවල පහත රට තේ වගාව දලු කිලෝ එකක රුපියල් 100ට මිලදී ගන්නවා. 100ට 105ට මේ දිනවල මිලදී ගන්නවා දලු කිලෝ එකක්. ඉතින් මේ තුලින් ජනතාවට අපි කියන්නේ හැකික්මන්ට් මේ ආධාර උපකාර ටිකත් අරගෙන රටේ ආර්ථිකයට ශක්තිමත්ව දායක වෙන්න. රබර් වගාවටත් මේ වෙනකොට පැල ලබා දෙන්න සහ ආධාර දුංගෙවල් හදන්න ඒ අවශ්‍ය සියලු දේවල් වලට අපි රජයෙන් ආධාර දෙනවා. මේ ආධාර දීලා මේ කඩා වැටුණු ආර්ථික භෝග ටික අපේ රටේ නැවත ස්ථාපනය කරන්න සහ මේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත අපේ ආර්ථිකය ගොඩනගන එක අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අවසන් කරලා සීනි ගත්තොත් දැන් අද ලොකුම ප්‍රශ්නයක් හැටියට කතා කරන මේ කතාවේදී අපේ අමාත්‍යතුමාගෙන් අපි විමසීමක් කළා. එතුමාගේ ඉල්ලීමක් ජනාධිපතිතුමාට යොමු කරලා මේ වෙනකොට දුඹුරු සීනි ලංකාවට ගේන එක සම්පූර්ණයම තහනම් කරලා තියෙනවා. ඒ පරිභෝජනයට අවශ්‍ය සියලුම සීනි ප්‍රමාණය අද අපේ සීනි සමාගම හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතනෝල් ගේන එක නැවැත්තුවා. එතනෝල් අවශ්‍යතාවය අපේ රටේ අපේ සමාගමෙන් රජයෙන් රටේ නිෂ්පාදනයෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. බොහොම සුති මේ කාරණා සිහිපත් කිරීම පිළිබඳව මන්ත්‍රීතුමනේ අපට හිමිව තිබෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා සමුගානද සිදු වෙනවා. විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් සහ කෘෂිකාර්මික වශයෙන් නංවාලන්ට ගන්න ලබන තීන්දු තීරණ කිහිපයක් ඔබේ අවසන් පැහැදිලි කිරීම ඇතුළේ තිබුණා. අප ප්‍රාර්ථනා කරනවා මේවා අර සමහර කාරණා දැන් මේ රජය ජනාධිපතිවරයා බලයට පත් වෙද්දී තිබ්බ තත්ත්වයන් අපි දැක්කනේ. චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවයක් රැල්ල, පුරන් කුඹුරු අස්වැද්ද වීමේ ප්‍රවණතාවයක් රැල්ලක්, ඒවා වල් වැදිලා යාමට නොදී ඇතැම් තැන් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ව්‍යාපෘති වැඩපිළිවෙළවල එහෙම නොවේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න කැමති. ඔබේ අරමුණුත් සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ දිස්ත්‍රික්කය, ප්‍රදේශය, රට ජනතාවට සැලසෙන සේවාවක්. එමනම් සුති, අපි නැවත දවසක මුණ ගැසුමු. ආයුබෝවන් ඔබතුමන්ට. යලිත් අපි සමු ගන්න පෙරාතුව මතක් කරන්නේ අද හරි ජයග්‍රාහී බව දැනෙන දවසක්, ජවයෙන් පිරුණු දවසක්, මේ ජව සම්පන්න බව දවස පුරාම රැඳේවා පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් සමුගන්නවා. හෙට අපි අලි හවුමු.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.